ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේ අපිට පැහැදිලි කරා බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කොට දේශනා කළ මේ ධර්මයේ ගැඹුරු බව ස්වාමින් වහන්ස මේ ගැඹුරු වූ ධර්මය සාමාන්‍ය පුද්ගලයාට අවබෝධ කර ගැනීම අසීරුයිද එහි මෙහිමයි ධර්මය ගැඹුරුයි කියලා සකස් වෙන්නේ හිතක් පංච උපාදානස්කන්ධය ධර්මයේ සරලයි කියලා සකස් වෙන්නේ හිතක් පංච උපාදානස්කන්ධය එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා පංච උපාදානස්කන්ධය කියන්නේ මායාව කියලා එහෙනම් ධර්මයේ ගැඹුරුයි කියන හිතත් ධර්මයේ සරලයි කියන හිතත් දෙකම අනිත්‍යයි කියපු තැන ඔබ ධර්මයේ තුල ඉන්නවා ඔබ ධර්මයේ ගැඹුරුයි කියන තාක්කල් ඔබ ධර්මයේ තුල නැහැ ඔබ ධර්මයේ සරලයි කියන තාක්කල් ඔබ ධර්මයේ තුල නැහැ මොකද ඔබ මේ අවස්ථා දෙකේදීම අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් තමයි අල්ලගෙන ඉන්නේ මොකද ගැඹුරුයි කියලා කිව්වෙත් ඔබ තුල පස්සේ නිසා සකස් වුණා වූ විඳීමක් සරලයි කියලා කිව්වෙත් ඔබ මේ හිත තුල පස්සේ නිසා සකස් වුණා වූ විඳීමක් නමුත් මේ විඳීම ඔබට අයිති නැහැ එතකොට ඔය ඔබට අයිති නැති දේ ඔබ අතහැරිය තැන අනිත්‍යයි කියලා දැක්කේ තැන අන්න ඔබ අවබෝධාත්මකව ධර්මයේ තුල ඉන්නවා ඒ නිසා නිරයතුරුවම මේ ධර්ම මාර්ගයේ ගමන් කරද්දී සැබෑම සැපේ කියන දේ හඳුනා ගන්න එතකොට ඔබට මේ වෙසක් සමයේදී ඔබ දක්ෂ වුණා සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුළ මේ ලෝක ධාතුවේ තියෙන සැබෑම සැපේ මොකද්ද කියන කාරණය හඳුනා ගන්න අන්න ඔබට පුළුවන් අදින් පස්සේ සැබෑම සැපේ කරා යන්නා වූ මාර්ගය තුල ගමන් කරන්න එතෙන්දී ඔබ දකින්න ඕනේ මේ ලෝකයේ සැබෑ සපේ විඳින සක්‍රියා සුජම්පති එහෙම නැත්නම් සතරවරන් දෙවියෝ එහෙම නැත්නම් ඒ ශාස්ත්‍රීය දිව්‍යතලවල දෙවියන් දිව්‍යාංගනාවන් මේ මනුස්ස ලෝකයේ තුල ජීවත් වෙන ප්‍රභු මහේශාක සැප මිලින අය මේ උතුම් සැපේ මතු කරගත්තේ දානයත් සීලයත් මෛත්‍රියත් සමාධියත් තුලින්මයි වෙන දෙයක් නෙමෙයි අම්මා තාත්තාගේ ධනවත්භාවය නිසා දරුවා ධනවත් වුණා නෙමෙයි දරුවාට ධනවත්භාවයට සැප විඳීමට ඇති පෙර කුසල් ශක්තිය නිසා යා ධනවත් අම්මා කෙනෙක්ගේ මව් කුසේ උප්පත්තිය ලැබුවා. ඒ නිසා මේ මොහොතේ ඔබලා සැපේ කියන කාරණය හඳුනාගන්නේ නැතුව ඔබලා සැපේ හැටියට මේ නිරතුරුව මෝස්තර කරා එහෙම නැත්නම් ඇඳුම් පැළඳුම් කරා එහෙම නැත්නම් යාන වාහන කරා එහෙම නැත්නම් ලස්සන ගෙවල් දොරවල් කළා මේ සැපේ සොයාගෙන ඔබ යන්න ගියොත් නම් ඔබ අනිවාර්යයෙන්ම ඒවා කරේ ඇති කර ගන්නා වූ තෘෂ්ණාව නිසා ධර්ම මාර්ගයෙන් බැහැර වෙනවා ධර්ම මාර්ගයෙන් බැහැර වුණොත් මේ අවුරුදු 60ක් 65ක් වැනි මේ කෙටි සැපයක් උදෙසා ඔබ දීර්ඝ කාලීන සතර අපායට වැටෙන අවාසනාවන්තෙක් බවටයි පත් වෙන්නේ එනිසා නිරේතුරුවම මේ ලෝකේ සැබෑම සැපේ සක්‍රියා මේ ශාස්ත්‍රීය දෙවියන් ශාස්ත්‍රීය මිනිස්සෙන් කියන මේ සැබෑම සැපේට අවශ්‍ය වෙන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තුල ශක්තිමත් භාවයමයි. ඒ නිසා නිරේතුරුවම දක්ෂ වෙන්න මේ ලබන්නා වූ මේ වෙසක් සතිය තුල ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වැඩෙන ආකාරයෙන් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පුහුණු වෙන ආකාරයෙන් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ජීවිතයට එකතු කර ගන්නා වූ ආකාරයෙන් වෙසක් සතිය පවත්ව ගන්න ඒ ගත්තා වූ තීරණය තුළ ඔබට පුළුවන් වේවි ඊළඟ වෙසක් සමය වෙනතාක්කල් ඔබේ ජීවිතයේ ආරෂ්ඨාංගික මාර්ගය තුළ නිවැරදිව ශක්තිමත් කරගෙන මේ ලෝකයේ තින සැබෑ සැපයට ඇති මාර්ගය මතු කරගන්න. එනිසා නිරේතුරුව දක්ෂ වෙන්න ඔබේ ජීවිතයේ ඔබ වෙසක් සමයේ ආමිෂ පූජාවක් කරන්න පුළුවන් ප්‍රතිපත්ති පූජාවෙන් ඔබ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පූජා කරන්න පුළුවන්. නමුත් එතනදී අපිට සියලුම දෙනාටම ආමිෂයෙන් වැළකීලා ප්‍රතිපත්තියට යන්න කියලා අපිට කියන්න බෑ. මොකද එක් එක්කෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය වෙනස්. එක් එක්කෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය වෙනස්. නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව මේ වෙසක් සමයේ ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් වටිනාම සැරසිල්ල තමයි මේ වෙසක් පහන් කූඩුවක් හදනවාට වඩා වෙසක් තොරණක් හදනවාට වඩා වෙසක් දන්සලක් දෙනවාට වඩා වෙසක් සැරසිල්ලක් කරනවාට වඩා ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් වටිනාම වෙසක් සැරසිල්ල තමයි මේ දානය සීලය මෛත්‍රිය සමාධිය ප්‍රඥාව කියන සැරසිලි ටික. ඔබ දක්ෂණං මේ සියලුම සැරසිලි මොහොතකට නතර කරලා ඔබේ ජීවිතය දානය සීලය මෛත්‍රිය සමාධිය ප්‍රඥාව කියන සැරසිලි වලින් සරසගන්න ඒ සැරසීම ඔබට කල්ප ගානක සැපයක් උදෙසාත් භව නිරෝධය උදෙසාත් හේතු වෙනවායි කියන කාරණේ සකස් වෙනවා. එහෙම නැතුව ඔබ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය එහෙම නැත්නම් උප්පත්තිය පිරිනිවීම සමරන්න සැරසිලි නාමයෙන් ඔබ කරන්නා වූ දේවල් වලින් ඔබ ජීවිතයට එකතු කරගන්නේ ලෝභ ද්වේෂ මෝහය නම් එය බුලෝතුරා බුදුරජාණන් වහන්සේගේ තෙමගුලටත් ඔබටත් ඔබ කරගන්නා වූ බලවත් අකටයුත්තක් වෙනවා.